Honorable Speaker, Honorable Charita Herath had questioned why I should be in Parliament. Very clear in Article 32 that the President can come to Parliament and now once in 3 months. And now I have every power and privilege other than a vote. Earlier, some of the Presidents even chaired the consultative committees. I have not chaired any of the consultative committees. මේ වගන්තිය අපි ඒ කාලේ තමයි 78 ඇතුල් කරේ. මොකද ජනාධිපතිතුමන් මෙතෙන්ට ඇවිල්ලා සහභාගී වෙන්න කියලා. මේක ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මේ දකුණු අප්‍රිකාවෙත් අරගෙන දැන්ට රම්ෆෝසා ජනාධිපතිතුමේම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන. ඒක හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. දෙවනුව තියෙන්නේ මේ ගැන. මම එකක් කියන්න ඕනේ. අපි මෙතන අපේ බලේ තියාගන්නවද නැද්ද? ජනතාවට පරමාධිපත්‍යය තියෙන්නේ. ඒ පරමාධිපත්‍යය ඇත්ත වශයෙන්ම තියෙන්නේ ආයතන දෙකකට. පාර්ලිමේන්තුවටයි ජනාධිපතිටයි. මේ අවස්ථාවේදී ආයතන දෙකම එක තැන ඉන්නේ. ඒකයි තීරණය. මේකෙන් ඇත්ත වශයෙන්ම අධිකරණයේ බලතල එන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්. මේකනේ අපි 1971 ඡන්දයෙන් තීරණය කරේ. 1967 දී ලියනගේ එරෙහි රජිනි නඩුවෙන් එතන කිව්වේ මේ බලතල තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය. That the powers of the Supreme Court was where it had laid earlier. That it goes back to the Charter of Justice. ඒ ගැන විශාල විවාදයක් ගියා. එක්සත් ජාතික පක්ෂ අපි කිව්වේ මේක 3-2 වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3-2 බැහැ. මොකද 1833 මේ චාටර් ජස්ටිස් රජිනේ වූ එකක් කියලා. ඒ නිසා තමයි කොහොමත් 70-2 දුන්නා ඒ කණ්ඩායමට. ඒ ඔබතුමත් දන්න ඒ අනුව තමයි රැස් වෙලා අපි ඔක්කොම එකඟුණා. හැම පක්ෂෙන්ම මේ බලේ එන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් හදන ව්‍යවස්ථාව. ඒ බලේ අරගත්තේ ජනතාවේ. ජනතාවේ පරමාධිපත්‍යය. ඒක අපි තාම වෙනස් කරලා නැහැ. ඒත් 78 ව්‍යවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යයට අපි ජනමත විචාරණයක් ඇති කරා. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවෙන් කරේ, දැන් ජනමත විචාරණ. ඉතින් මේ සභාවේ අයිතිවාසිකම් මට උවමනා නැහැ මේකට අත ගහන්න. ඇත්ත වශයෙන්ම 78 අපි අධිකරණයේ නිදහස තවත් ශක්තිමත් කරා. ඒක ශක්තිමත් කළා මේ අවස්ථාවේදී අධිකරණයේ අරගන්නේ අධිකරණ බලතල නෙමෙයි. There's a separate chapter on judiciary and judicial. ඒගොල්ල ගන්න පළවෙනි එකේ. මොකද මේ රටේ නීතිය සම්මත කරන්නේ අපි. ඊට පස්සේ කාටවත් ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒ නීතිය එතනින් ඉවරයි. එහෙනම් මෙතන තියෙන්නේ ඒක ඉස්සෙල්ලා උපදේශයක් දෙන්න නීතිය ව්‍යවස්ථා විරෝධය නැද්ද කියලා. මේ අපි දැම්ම ව්‍යවස්ථාදායක උසාවිය. අයි බැලුවා නිව්සීලන්තේ වගේ රටවල් වල. ෆින්ලන්තේම පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් තීරණය කරන්න මේක ව්‍යවස්ථාවට විරුද්ධද නැද්ද කියලා. පසුව 78 දී එක්සත් ජාතික පක්ෂ මමත් එතන හිටියා. අපිව නෑ මේක වෙනම ව්‍යවස්ථා උසාවියක් වුමනා නෑ. නිකන් මුදල් නාස්ති කරන එකක්. ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කළා. පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ බලය යොදවන්න. එච්චරයි මම කළා තියෙන්නේ. දැන් මෙතන තියෙන මේ ගැන කුමක්ද කරන්නේ? නෑ මෙතන there is no issue of gender. What I have done is take the national policy on gender. දැන් මේ ගැන කෑ ගහන්න වැඩන්නේ. මේක 2011 කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. ඉතින් මෙතුමයකට විරුද්ධ නම් ඒ කාලේ විරුද්ධ වෙන්න තිබුණා. එතන ඉඳන් කීයක් කරාද? අන්තිමට අපිට කරන්නේ 20-23. හරි ඒක මේ ආණ්ඩුව යටතේ කරා. ඒකේ ප්‍රශ්නයක් නෑ. We haven't gone to recognize the transgender. There's a big issue. Whether there's a India and all, we recognize a third gender, not a transgender. So that also has not been resolved. The actually the goal 5 of sustainable development talks of men and women. But they say at the end, for getting basic services, everyone must be treated alike. Even transgender, we all agree. Whether it's health service or education or employment, you can't discriminate. But it's about women's rights. And that is what basically this document, the policy document, is also on that. If you read the policy document, which had been given out, we are very, very, very clear that this is all regarding the
rights of women, there's very few references to gender, and those references mainly are in regard to equal treatment of health and other these things. But otherwise, the statement I have here, if you want I can read it. The National Gender Equality and Women's Empowerment ensure adoption of policy, legislative and institutional framework, gender equality and women's empowerment. Gender equality for the purpose of women's. The policy ensure D0 and enjoyment of human rights and fundamental rights women. On women, by women on equal footing. Then shall ensure recognition addressing all forms of discrimination against women. National gender equality, women policy ensure equal and equal access to party and decision making of women, and there we say gender minority. So this, I have my own views. I agree with him that trans women and all should not take part in sports, and this is a very sensitive issue, we can't go into it. We have not accepted mixed marriages, all those out. Marriages are governed by the ordinances. So if you have a judgment which says it's not, then what do you do? It is not like a normal judgment. So all these about women, if this was done, I had my reservations, but the Women's Caucus went into it. This is a final document agreed to by the Women's Caucus. So kindly speak to them. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ආරක්ෂා කරනකොට මේ ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා නැහැ මේකක් කරන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. The government has not gone for same-sex marriages or mixed these things or anything. We have only stuck to the decision. So if a Supreme Court says this, then if the Supreme Court removes all the safeguards of Buddhism, ඒගොල්ලෝ කියන මේ පොඩි එක වගන්තියකින් එක වගන්තියකින් මේ සියල්ලම අපිට වෙනස් කරන්න පුළුවන් කියලා මොකක්ද මේ වගන්තිය? What is the section you are talking? It's in every law in this country. හැම නීතියෙම තියෙන එකක්. මේක අනුව ඉවත් කරන්න බෑ. මේක හැම නී අපි දැම්ම එකක් නෙමෙයි ආණ්ඩුව. මේක ඇත්ත වශයෙන්ම this act to prevail in case of inconsistency. Every act has that. Then let's talk about it. But I have asked for the select committee because I want to ensure that we don't go into this area. We stick to gender goal number 5, and certainly to ensure that this doesn't apply in case of Buddhism, we have enough protection under Article 9 and Article 12. Supreme Court ekak nemei. Supreme Court is very clear in the cases. One bench has decided to go rogue. That's why I say they have eaten up all the judgments. It's a judicial cannibalism. There's a complete body of laws which is very, very clear on rights. And three judges eat it up. So what do you do for judicial cannibalism? If you can suggest some other way of saying it, I don't mind. If you want, we'll speak with the Chief Justice also and ask him what we do. But they have knocked his judgment also out. Which is the governing one? You can't go around like that. That is actually what I am saying. Devani karne ganne mang katha kare matkatiya ganne hone. Apita cabinet mallein tirna ganne baya usavi tirna dunne am pass. Usavi tirna dunne ne. Apyokko ma janna me avastha avedi si dunne me ganne viruddhatya prakasha. Right? Ek adhas prakasha ravinath pakshavali. එක කොමිටියකින් තීරණයක් දුන්නා. හරි ඒ කොමිටියේ වැරදි කියමුකෝ. කොමරි උසාවියට ගියා. උසාවිය එක තහවුරු කරා. ඊට පස්සේ ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ නේ. එහෙනම් එතන උසාවිය වෙන තීන්දුවක් දුන්නා නම් මම මෙතෙන්ට ආවේ අතීතය ගැන කතා කරන්න නෙමෙයි. මට ඌමනා නැහැ. මට ඕන නම් ඒ ගැන කියන්න පුළුවන්. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමා අත්තඩංගු හිටියද කවුද කතා කරේ කියලා අපි ඒවට යන්නේ නැහැ. මේ ඔක්කොම අමතක කරලා දාමු. මම අපිට ඇවිල්ලා කතා කළා. මම කිව්වා අපි ඉදිරියට යන්න. ඉතින් මෙතන ඇවිල්ලා මේ විශේෂයෙන්ම මුජිබුර් රහමන් අමතයි මං ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා. ඒ ආණ්ඩුව කරපුවා ඒ ආණ්ඩුව ඒ ගැන කතා කරයි. ඒත් මම මොනවද කියන්නේ ඒක වැරදි කියලා මේ අයට නඩු තීන්දුවක් තිබුණාම. ඉතින් මේ නඩු තීන්දුවනේ ඔයගොල්ලෝ ආරක්ෂා කරන්නේ. ඔය නඩු තීන්දුවනේ ආරක්ෂා කරන්නේ.
ඒක වැරදි. ඉතින් මම මොනවා කියන්නේ? මං වට කියන්න පුළුවන්ද මෙතුමාට මේක වැරදි කියලා? ප්‍රසන්නනන්ද රුත්රන් මට හැදිලා කියයි එතුමාගේ නඩු තීන්දුවන් අපි වැඩ කරනවා. ඉතින් අතීතය නැති කරන්න මෙතෙන්ට උවමනා නැහැ. අන්තවාදය මම මේ ඇමතුමාට කියන්න, අන්තවාදයේ ගොඩෙන් ඔබතුමාව උස්සලා මම UMPට දැම්මේ. කරුණාකර අනික් වාගේ අන්තවාදයේ ඉන්න මම තාම UMP ඉන්නේ. කරුණාකර මේ අන්තවාදයේ ඉන්නවා කියලා මම කියන්නේ. තිපිලේකනාදී පිළිගැනීම සභානායකතුමා.